තුලා ලග්නේ. දැන් තුලාව කිව්ව ගමන් අපිට මතක් වෙනවනේ තරාදී. ඉතින් මේ තුලා ලග්නේ අයත් තරාදියක් වගේ. තරාදියක් වගේ මොකද්ද ඉතින් මම නිතර කියනවා අහලා ඇති මේ තුලා ලග්නයක ගතිගුණ තරාදියක් වගේ කියලා. තරාදිය කරන්නේ යුක්ති ඉෂ්ඨ කරන එක සාධාරණ ඉෂ්ඨ කරන එක. හරියට රාත්තරල කිරලා දෙන එක. ඉතින් මේ තුලා ලග්නේ අය යුක්ති සහගත සාධාරණ අය. හැබැයි මේ සබදාහම පණිවිඩයක් දුන්නා. ඉපදිච්ච දවසේ අම්මට කිව්වා අම්මේ ඔය පුතා හරි දුව හරි ලොකු කෙනෙකුට කියන්න පුතේ ඔයා තරාදියක් වගේ තමයි යුක්ති සහගතයි සාධාරණයි. හැබැයි මේ තරාදියට එක සැරේ කරන්න බැරි වැඩක්. මේ එක සැරේ කරන්න බැරි වෙන්නේ මොකද්ද? රාත්තල එක සැරේ කිරන්න බෑ. මේ රාත්තල එක සැරේ කිරන කඩේකට කවුරුත් යන්න කැමති නෑ. කිසි කෙනෙක් යන්න කැමති නෑ. ලොකු සැකයක් ඇති වෙනවා මේ මිනිස්සු හරියට රාත්තල දුන්නද නැද්ද කියන සැකය. ඒ නිසා ඒගොල්ලෝ කැමති සේවාදායකයාට කස්ටමර්ට පේන්න මේ රාත්තල අඩු වැඩි කරලා හදන කඩේට යන්න. ඉතින් අඩු වැඩි කරලා හදන කඩේට ගියාම පේනවා අලගෙඩි ටික මාරු කරුවා දැම්ම රාත්තල හැදුනා. ඒ වගේම අනිත් බඩු සීනිත් මේ අඩු වැඩි කරා රාත්තල හැදුනා. දැන් මේ සේවාදායකයා බලා ඉන්නවා මුදලාරි හරියටම රාත්තල කිරුවා. මේකට ටිකක් වෙලා ගියා. ඒ වුණාට මේ කඩෙන් තමයි ගනුදෙනු කරන්නේ. දැන් බලන්න මේ තුලා ලග්නයට දීපු පණිවිඩය. මේ ග්‍රහය කොහෙ ගියත් අපි දැනගන්න ඕන දෙයක් මම මේ කියන්නේ. තුලා ලග්නයට දීපු පණිවිඩය තමයි ඔබ කවමදාවත් පළවෙනි තීන්දුව ගන්න එපා. ඉස්සරලාම හිතන දේ කරන්න එපා. ඉස්සරලාම හිතවත්කමට නෑදෑකමට මේ ඇපවලට අස්සම් කරන්න එපා. සාක්ෂි දෙන්න යන්න එපා. මේ හොඳට විස්තර හොයාගන්නේ නැතුව මෙන්න මේ විදිහට පළවෙනි තීන්දුව ගන්න එපා. අධ්‍යාපන කටයුතු වලදී, රැකී රක්ෂා කටයුතු වලදී, විවාහ ජීවිතයේදී සහ සමාජ ඇසුරේදී තමන්ගේ දිනදා වැඩවලදී ඔය ඉස්සරලා හිතන දේ නොකර හතර පස්සරයක් හිතන්න. හතර පස්සරයක් හිතලා ඔබ ගන්න තීන්දුව කිරිගහටන්න වගේ හරියනවා. දැන් බලන්න ජජ්මන්ට් එකට. දැන් උසාවියේ මේ ලාංඡනේ තියෙනවා තරාදී. ඇයි ඒ මුළු ලෝකෙම මේ තරාදියට ඒ තැනට පත් කරලා තියෙන්නේ? සංකේතය ඇතියි. යුක්තිය පසිඳලීමේ සංකේතය. ඉතින් ඒ නිසා තුලාලක් නැත් ඒ වගේ ඔබත් ඔබ එකවර හිතා වැඩ කරන්න නැතුව කීපු සැරයක් හිතන්න. දන්න අයගෙන් අහගන්න. පරිණත පුද්ගලයන් උපදෙස් ගන්න. නිහතමානීව ඔබ කරන වැඩ කටයුතු ඉතාම සාර්ථකයි. ඒ අතර වාරේ ඔබට පහුගිය කාලේ ඔය පෙර අකුසල් ඵල දීපු කාල තිබුණා. කන්නේ තුලා උස්තික රාශිවල ගියා. එතකොට ඒ කාල සීමා 2009 2010 2012 ඉඳලා 2014 2014 ඉඳලා 2017 ඔක්තෝබර 26 මේ කාල සීමා ඔබට මතක නම් මේ වයසේ ඉන්න අය ඔය කතාව ඇත් කියලා කියයි. ගොඩක් අරියාදු වුණා, ධනහානි වුණා. ඊට පස්සේ මේ මෑත කාලෙදී මේ ගෙවල් මාරු කරා සෙනසුරු කුම්භ රාශියට ආවා. දැන් කුම්භ රාශිය කියන්නේ තුලා වෘශ්චික ධනු මකර කුම්භ පස්වෙනි භාවයේ. පස්වෙනි භාවය කියන්නේ අධ්‍යාපනය ගැන, දරුවෝ ගැන කියන තැන, කායික ශක්තිය ගැන කියන තැන. හැබැයි මෙයා ආවේ මෙතෙන්ට ත්‍රිකෝණ බලයෙන්, ත්‍රිකෝණ ස්ථානයට, එයාගේ දිව්‍ය විමානෙට, මේ කියන්නේ කුම්භ රාශියට. ඉතින් එතන එයා බලයක් තහවුරු කරගෙන කටයුතු කරන නිසා එතන බලයක් ඇති වෙනවා. රාහු ආවා මීන රාශියට. රාහු ආවා හොඳම තැනට. හයවෙනි කොටුව කෝටියක් දෝෂ අරිෂ්ඨ දෝෂ භංග කරගෙන මේ රාහු හයවෙනි භාවයට ඇවිල්ලා ඔයාගේ බලතල නිලතල වලට යම් වටිනාකමක් දෙනවා, පිළිගැනීමක් ඇති වෙනවා. තරා තිරමාණු ආදායම් තත්ත්වය යහපත් වෙන්නත්, අනිත් අය අතරේ කැපිලා පේන්නත්, නඩුහබු තිබ්බනම් ඒ නඩුහබු වලින් ජයග්‍රහණය කරන්නත්. හැබැයි ඔය රාහුගේ රාහු අන්තරේ තිබුණා නම් කවදාවත් නඩු දිනන්න බෑ. රාහුගේ කේතු අන්තරේ තියෙන කාලේ කරන් නඩුවක් දිනන්නේ නැහැ. සනිගේ සනි අන්තරෙත් එහෙමයි. ඒවා මේ ජන්මපත්‍රයේ පරීක්ෂා කරගෙන දිනවකවානු දැනගෙන කටයුතු කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමන්ගේ කුසල් ඵල දෙන කාලයේ තමන්ගේ සැනසීමට කටයුතු සිද්ධ වෙනවා. දැන් මේකේ විශේෂ යෝගයක් තමයි මේ කුජ මකර රාශිය තැන්පත් වෙනවා හතරවෙනි භාවයේ. ඉතින් මේ සටන්කාමියා හිත ගැන කියන තැනට ආපුවම පොඩි උද්දච්චකමක් ඇති වෙනවා වගේම කේන්ති වෙනවා. සේනාධිපතියා. ඉතින් මේක හිත පාලනය කරගන්න නම් අපට යොසීමේ ගුණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඊළඟට අර ස්වර්ණමය ගතිගුණ කියන යෝගය මොකද්ද? සුක්‍ර සනි යෝගය. එහෙනම් මේ දුකට අධිපති සෙනසුරු මේ වයසක මිනිස්සයා ළඟට ලාබාල තරුණ ගෑනු ළමයෙක් කියනවා.
දැන් බලන්නකො මෙයා හැඩ වැඩ වෙලා ඔළුව පීරගෙන සෙන් පවුඩර් ටිකක් දාලා හැරමිටිය හංගනවා. හැරමිටිය පෙන්නන්නේ නැහැ. මේ වයසක මිනිස්සයා තරුණ ගෑනු ළමයට හැරමිටිය පෙන්නන්නේ නැහැ. මම හරි වීරයෙක් වගේ ඉන්නවා. දැන් බලන්න මේ මිනිස් එතකොට මේ වයසක මිනිස්සයා තිරිහං වෙන්න තරම් ආත්ම ශක්තියක් ඇති කරගන්නවා හිතින් බලවත් වෙන. ඉතින් කොච්චර හොඳ දෙයක්. හොඳයි. සිගුරු එතෙන්ට ආවට පස්සේ සිගුරු බැලුව අප්පා මේ මිනිස්සයා වයසක මිනිස්සෙක්. අනේ මගේ මං හිතාගෙන අපි විදිහට මට ජොලිය ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙයාගේ හැටියට මං ලෑස්ති වෙනවා. මගේ එන අතිදහවන වේගය නතර කරනවා. අද දැන් මට මෙයත් එක්ක තමයි ඉඳ වෙලා තියෙන්නේ. මගේ අතිදහවන වේගය නතර කරලා සීලයක් ආරක්ෂා කරගෙන අර පිට ඔපය බොරු සෝබන ඔක්කොම නතර කරාට පස්සේ බලන්නකො ස්වර්ණමය ගතිගුණ ඇති වෙනවා. තාම හොඳ ගතිගුණ ඇති වෙනවා. එහෙනම් මේ යෝගයෙන් ඉපදෙන අය මේක දැනට මේ ගෝචර ගමනේ යෙදිලා තියෙන නමුත් මේ යෝගයෙන් ඉපදෙනාට ඒ ගතිගුණ තියෙනවා. ඒ වෙනි කෙනෙක්ගේ විවාහ වෙන්න. ඒ වෙනි කෙනෙක් ඇසුරට ගන්න එක හොඳයි. මොකද හොඳ ගතිගුණ තියෙන අය. සුක්‍ර සනි යෝගී. ඊළඟට රවි කොහෙද ඉන්නේ? රාහුත් එක්ක මේ මීන රාශි. ඉතින් මේ නිසා තුලා ලග්න අයට සුවිශේෂ ග්‍රහ බලයක් ලැබෙනවා. දැන් ඔය රාහු 6 යන නිසා දේශපාලන ශාස්ත්‍රයේ තුලා ලග්න ඉන්නවා නම් ඒගොල්ලන්ට පොඩි ෆවර් එකක්. බොහෝ වෙලාවට හම් බානකට බැනුම් අහපු අය මේ පොඩි සතුටක් ලබන වෙලාව මොකද එයාගේ යම් හොඳ දේවල් ගැන කතාබහට ලක් වෙනවා. හොඳ දේවල් ගැන කතාබහට ලක් වෙනවා මෙන්න මේ රාහුගේ ගෝචර ගමන නිසා. ඒ වගේම රවිත් ඉන්නවා 6. ඉතින් සතුරු බලවේග මර්ධනය කරගන්න. මර්ධනය කරගන්න. යම් අයගේ අඩුපාඩුකම් සහ වෙන වෙන රහස් වහගන්න පගාවක් දීලා හරි. එහෙම නැත්නම් හිතවත් වෙලා හරි. එවැනි අයට වරප්‍රසාද ලබා දෙනවා. ඉතින් ඒ නිසා මේ තුලා ලග්නේ රවි රාහු යෝගේ අතිදහවන යෝගයක්. ඒ අතිදහවන වෙන තමන්ගේ නම ප්‍රසිද්ධ වෙනවා. ඉතින් නම ප්‍රසිද්ධ වීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒ හින්දා මේ ග්‍රහ යෝගයත් එක්ක රවි රාහු යෝගය ඉතාම ප්‍රබල වේදිලා තියෙනවා ඔබට. හැබැයි ඔබ වෙලාවට කෑම කන්න. වෙලාවට මොකද කරන්න ඕනේ? වෙලාවට නෙමෙයි නිතර ජලය පානය කරන්න. නිතර ජලය පානය කරන්න. එහෙම නැත්නම් අම්ලයේ නිස්පාදනය කරනවා, පිත නිස්පාදනය කරනවා. ඒ නිසා අපට බඩවලේ සිවියේ පවා සිවියේ තුවාල පවා ඇතිවීම ඉඩකට තියෙනවා ඒ තරමට. ඒ නිසා අර සැර වතුර එහෙම පාවිච්චි කරන අය විශේෂයෙන් දැනගන්නට ඕනේ මේ කාල සීමා. ඒ වගේම වලකින් ඒ තරමට මේ බඩ ප්‍රදේශය උෂ්ණාධිකයි. දැන් කාන්තාවන්ගෙන් නම් ගර්භාෂයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් ඕවට මැෂින් ස්කෑන් මැෂින් වලට අහුවෙන්නේ නැහැ මේවා. මේ ස්කෑන් මැෂින් එකට අහුවෙන නිසා ඔය ආහාර රටාව සහ උතුම් පැවුතුම් හදාගත්තාම ඉතාම ශරීර ශක්තිය උදා කරන හොඳ යෝගයක්. ඒ වගේම සතුරු බලවේග යටපත් කරන හොඳ යෝගයක්. ඉතින් ඒක යහපත් පැත්ත අවබෝධ කරගෙන කටයුතු කරන්න, ජන්මපත්‍රයේ පරීක්ෂා කරගෙන අවශ්‍ය පුද්ගලයා තෝරගෙන ඒ අවශ්‍ය උපදෙස් අරගෙන කටයුතු කරන්න. එතකොට ජන්මපත්‍රයේ පරීක්ෂාවකින් තොරව ලෙඩාගේ ශරීරයේ ලෙඩා සම්පූර්ණ පරීක්ෂාවකට වාජනය නොකර යම් වෛද්‍යවරයෙක් බෙහෙත් දෙනවා නම් එයා වෛද්‍යවරයෙක් නෙමෙයි. හැබැයි මේ ලෙඩාව මුළු ශරීරයේම පරීක්ෂා කරන දැන් සර්ජිකල් ડોක්ටර් කෙනෙක්. ඒ වගේ අපි කියනවා සම්පූර්ණ මුළු ශරීරෙම චෙක් කරලා ස්කෑන් කරගෙන අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්නවා. අසනීප තත්ත්වයන් හඳුනා ගන්නවා. ඉතින් එවැනි දෙයක් කරන්න නම් අපිට අපේ පංචස්කන්ධය කියන වාහනේ ස්කෑන් කරන්න මැෂින් හදන්න බෑ. කවදාවත් මැෂින් හදන්න බෑ. මේ සබාධාම කියන ස්කෑන් මැෂින් එකට විතරයි වැටලා තියෙන්නේ. ඉතින් ඒක මම මේ තේරුම් කරලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට අවබෝධ කරගත්තාම මේ ගුරු චන්ද්‍ර යෝගය යනවා. දැන් බලන්නකො තුලා ලග්න අයට මොකද වෙන්නේ? මේ ටිකේ වෙන්නේ ගුරු මේෂ රාශිය යනවා. හැබැයි මේ ගුරු හතේ ඉන්න කාලේ අඹුසැමි සමගී හොඳට වර්ධනය වෙනවා. දෙන්න දෙමල් ඉතාව සමගින් වැඩ කරනවා. අනිත් හැම දෙයක් හවුල් ව්‍යාපාර පවා හොඳින් ගෙන එනවා. නමුත් මේ සඳු මෙතෙන්ට එන්නේ දවස් දෙකමාරක් එනවා. රවුමක් ගිහිල්ලා දවස් දෙකමාරක් මෙතන ඉන්නවා. මේ දෙකමාරේදී ඔන්න කොහේ හරි නැති මණ්ඩලයේ කචල් වෙනවා. ඉතින් ඒ නිසා මේ සඳු හතේ යන කාලේ බ්‍රහස්පතියට යෝග වෙලා යන කාලේ ගෙදර දොර අවුල් යවුල් ඇතිවීම ඉඩකට තියෙන නිසා ඒවා රහස් හැටියටනේ පෙන්වන්නේ. ආ හුණේකටවත් දැනගන්න ඉඩ තියන්නේ. ඉතින් මෙන්න මේ නිසා මේ දවස් දෙකමාර සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ. මේ දවස් දෙකමාර නෙමෙයි මම කියන්නේ හැමදාම. නමුත් මේ නොදන්න අය මෙතන අමාරු වෙන කාලයක්. ඉතින් ඒ නිසා ඒක අවබෝධ කරගෙන කටයුතු කරන්න සත්ත පහක් වියදම් කරන්න ඇති කාලයක්.
සත පහක් වියදම් කරන්නේ නැහැ අනවශ්‍ය දෙයකට. එහෙනම් කේතු 12 වෙන්නේ යනවා. කේතු 12 වෙන්නේ යන කාලේ විශේෂඥ වෛද්‍යවරු විශේෂඥ සේවාවන් ලබලා දෙන්න පුළුවන් ශක්තියක්. ගෝවි මහත්තයෙක් නම් කේතු 12 උප්පත්තියෙන් හිටියනම් එයාට විශේෂඥ දැනුමක් තියෙනවා ගොවිකම පිළිබඳව. අනිත් යාට උපදෙස් දෙන්න. මේක මේ විභාගයට වාඩි වෙලා සර්ටිෆිකේට් එක ගන්න අවශ්‍ය නැහැ. ඒ තරම් ප්‍රබල ග්‍රහය දුමත් තමයි ඕන කෙනෙකුගේ කේතු 12 වෙනි තැන්පත් වෙන්නේ. ඒකත් දැනට ගෝචර ගමනේ යෙදලා තියෙන නිසා උන ඔබට මේ කතන්දරත් එක්ක මේ දවස් ටික මේ මාර්තු මාසය 2024 ගත කරන්න ඕනේ ජාමි බේරගෙන කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ නිසා මේ මම කවදාවත් ලොතරැයි යදෙනවා කියලා නම් කියන්නේ නැහැ. ලොතරැයි යදෙනවා අරක මේක ඒවා නිකන් මේ මම කිව්වොත් එහෙම මේ සෙල්ලම් කතා. මම කියන්නේ කාටවත් ලොතරැයි යදෙන්නම එපා කියලා. මොකද මේ පෞල් නාස්ති වෙනවා. පෞල් කඩා කප්පල් වෙනවා. දරුවෝ ටික පාරට වැටෙනවා සමහර අයට ලොතරැයි යදුනා. කලාතුරකින් මිනිස්සෙක් ඉන්න පුළුවන් මේක හොඳට මැනේජ් කරගෙන කරන අය. ඉතින් ඒ නිසා එකම ලොතරැයි තමයි අපේ පෙර කුසල් බලය ඩිපොසිට් එක. දැන් මේ හැම ජන්මපත්‍රයකම පරීක්ෂා කරනකොට මම කියන මෙන්න ඔයාගේ account එකක් තියෙනවා හොඳට. දැන් බලන්න මේ ආත්මේ account එකක් තියෙනවනේ හැමෝටම තියෙනවා තමන් ඉන්න පළාතේ බැංකුවක ගිණුමක්. ඒකේ තියෙන ගාණ දන්න. ඒ ගාණ දන්න නිසා අපි withdrawal එකක් දාන්නේ ගාණ දැනගෙන ඒක අපිට හම්බ වෙනවා. හැබැයි ඒ තියෙන ගාණට වඩා එක රුපියල් 50ක් ඉල්ලන්න බලන්න ලැබෙනවද කියලා බලන්න. ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්නට ඕනේ අපේ උරුමය විතරයි අපිට ලැබෙන්නේ. අපේ අයිතිය විතරයි අපිට ලැබෙන්නේ. එහෙනම් අපි මේ අයිතිය කොහොමද හඳුනගන්නේ? මේ ආත්ම කල්ප ගණනක් අපි මේ සසර ගමන එනකොට අපිට account එකක් හැදෙනවා. account එකක් හැදෙනවා. ඒක deposit එකක් හැදෙන්න පෙන්නවා. ඉතින් මම හැමෝගෙම මේ deposit එක ගැන කිව්වහම මවිත වෙලා අහගෙන ඉන්නවා. ඇත්ත කතාව. මේ සමහර අයට account එක හොඳ නැත්නම් finance කරලා වාහන ගන්න බෑ. තමන්ගේ දේපල mortgage කරලා ගෙවල් හදන්න බෑ. මොකද ගෙවා ගන්න බැරි වෙනවා, සින්න වෙනවා. business වලට invest කරන්න බෑ. ඉතින් මේ නිසා තමයි මම කියන්නේ මේ ඩිපොසිට් එක හොඳයි ඒ වගේ කලකට කමන්නේ. මොකද ගෙවා ගන්න පුළුවන් ආදායම් ලැබෙනවා. ඉතින් ඩිපොසිට් එක හැදෙන්නේ කොහොමද? පහුගිය ආත්මවල බෙදා හදාගත්තු අයට. දෙමව්පියන්ට ගලගුණ සලකපු අයට. අධික තණ්හාවෙන් කටයුතු නොකර පාරක් නැති කෙනෙකුට පාරක් දුන්නාම, ලිඳක් නැති කෙනෙකුට ලිඳක් කපලා දුන්නාම, පොත්පත් නැති අයට පොත්පත් අරන් දුන්නාම, විදුලිය නැති අයට ලයිට් කණු දෙක තුනක් දාලා විදුලිය අරන් දුන්නාම මේ ආත්මේ හොඳ ඩිපොසිට් එකක් හැදෙනවා. හොඳ ඩිපොසිට් එක. ඉතින් ඒ නිසා තමයි බෙදා හදාගෙන කටයුතු කරන්න බදාගෙන වැඩ කරන්න නැතුව. එහෙම වුණාම හොඳ ඩිපොසිට් එකක් හදනවා. ඒ ඩිපොසිට් එක දිහා බලලා අපිට පුළුවන් අපේ ජීවිතේ සාර්ථක කරගන්න බය නැතුව. ඒකත් වෙන්නේ කුසල් ඵල දෙන කාලවල. අකුසල් ඵල දෙන කාලවල කිසි කෙනෙකුට සතුටු වෙන්න බෑ. මම කියනවා පුළුවන් නම් අහවලාට මේ කාලේ ඔබ සතුටින් හිටියා කියලා කියන්න. උද්දච්ච මේවට කෙනෙක් හරියට කතා කරොත් ඒව පිළි නොගෙන ඒ මනුස්සයා පාචල් කරන්න කතා කරන කෙනෙක් ඇරෙන්න හැමෝම කියනවා ඇත්ත ඔය කාලේ මට මේ වගේ කරදර බාධා වුණා. මේ වගේ කරදර බාධා වුණා ඇත්ත ඔය කතාව කියලා කියනවා. එහෙනම් පින්ඵල දෙන කාලේ දන්නේම නෑ තමන්ගේ වටිනාකම වැඩි වෙනවා. දැන් බලන්න අපි එහෙනම් මේක සබාදාම කැල්කියුලේට් කරලා තියෙනවා බොහොම ලස්සනට ඒ කාල සීමා. මේ කාල සීමා අවබෝධ කරගත්තාම අපිට ප්‍රශ්නයක් නැතුව තොරතුරු දැනගෙන ජීවන ගමන යන්න පුළුවන්. එහෙනම් තුලා ලග්න හිමියනේ ඔබත් මම ওই කිව්ව ආකාරයේ සම්මා දිට්ඨි දැනට සුදුසු නුවණ තියාගන්න. සම්මා ආජීව හොඳ ඇවුතුම් පැවුතුම් තියාගන්න. සම්මා සති හොඳ සිහියෙන් වැඩ කරන්න. සැබවින්ම මේ මාසය ඔබගේ වාසනාවන්ත භාග්‍යවන්ත මාසය බවට පත් වේවි.